ඔබයිකතුවේ සිටින ලංකාවේ අංක එකේ ක්‍රීඩා වෙබ් අඩවිය ThePapare.com සමගයි. මා සමග සිටිනවා කොළඹ මහනාම විද්‍යාලයේ ක්‍රිකට් පුහුණුකරු ප්‍රසන්න දිසානායක. සර් කොහොමද මේ පාර සීසනේ මහනාම කණ්ඩායම? මේ අවුරුද්දේ නම් අපි ගිය අවුරුද්දේ සයිඩ් එකම ඉන්නේ. මේ අවුරුද්දේ සයිඩ් එක හොඳයි. නමුත් මේ සමහරක් මැච් අපි පෙරදුනා. මොකද ඒක මුගක් වලට මම හිතන්නේ වාසනාව මත තීරණය වෙන එකක්. නමුත් අපේ කණ්ඩායම කොයි වෙලේ හොඳ ජයග්‍රහණ ලබා ගන්නද කියලා කියන්න බෑ. ඒක වාසනාවත් එක්ක මම හිතනවා ඉස්සර ඉදිරි මැච තව මැච හතරක් පහක් තියෙනවා. ඒ මැච හතර පහ හොඳට කරොත් අපිට අනාගතයේ ලංකාවේ කීර්ති නාමයක් දිනා ගන්න හැකි වෙයි කියලා මම හිතනවා. සර් ඉන්න කී ප්ලේයර්ස්ලා ගැන කැප්ටන් ගැන පොඩ්ඩක් කියන්න පුළුවන්ද? කැප්ටන් තමයි මේ අවුරුද්දේ අපේ හුඟක් රන්ස් අතර ඉන්නේ තනුල සංදේශ්. ඒ වගේම ඒකට ප්‍රතිකරණය පැත්තෙන් තනුල වගේම උපනායක සහන් පීරිස්, මලිඳු මදුරංග, කමිඳු මුණසිංහ, ඒ වගේම ඕල්රවුන්ඩර් වශයෙන් නිදුක වැලි කළ ලොකු සේවයක් කරනවා කණ්ඩායමට. පාසලෙන් කොහොමද ක්‍රිකට් වලට ලැබෙන සහයෝගය? පාසලෙන් විශේෂයෙන්ම අප විද්‍යාලයේ විදුහල්පති ප්‍රසන්න උපශාන්ත සැහෙන උදව්වක් කරනවා මේ ක්‍රිකට් වලට. ඒ වගේම ක්‍රීඩා භාර ආචාර්ය ලලිත් බණ්ඩාර මහතාත් සැහෙන උදව්වක් කරන හින්දා අපි හුඟක් දුරට මේ ක්‍රිකට් ක්‍රීඩාව ඉදිරියට ගෙන යන්නම හැකියාව තියෙනවා. ඉදිරියේදී පැවැත්වෙන මහාතරගයේ ඩී.එස්. සේනානායක විදුහල්ල සමග ඒක ගැන ඔබගේ තියෙන බලාපොරොත්තු කුමක්ද? මම හිතනවා හුඟක් දුරට අපි ජයග්‍රහණය කරයි කියලා. මොකද ගිය අවුරුද්දේ අපිට වඩා ඩී.එස්. සේනායක විදුහල ඉදිරියෙන් හිටියා. නමුත් මෙදා සැරේ අප විද්‍යාලයත් හොඳයි. නමුත් ඩී.එස්. සේනායක විදුහලත් හොඳයි. නමුත් අපි හිතනවා අපේ කණ්ඩායම ඊට වඩා ඉදිරියෙන් ඉන්නවා. මම බලාපොරොත්තු වෙනවා මොන හරි දෙයක් මහාතරගයේ ඉටු කරන්න. අවසානයේ සර් කාටද ස්තුති කරන්න ඕනේ? මේ මම අංකවම ආදිශි සංගමේ චින්තක පුල්ලපෙරුම මහතා ඇතුළු ක්‍රිකට් ඩෙවලප්මන්ට් කමිටුවේ නලින් විජේසිංහ මහතා ඇතුළු ඒ ක්‍රීඩා මඩුල්ලටම විශේෂ ස්තුතියක් වන ස්තුතියක් පුද කරන මේ අවස්ථාවේ. මොකද අපේ හැම ක්‍රීඩා තරඟයක්ම අපේ යටේ ඉඳන් හැමතිස්සම උපදෙස් දෙනවා. ඒක මම විශේෂයෙන්ම ඒ ආදිශි සංගයන්ට විශේෂ ස්තුතියක් පුද කරන මේ අවස්ථාවේදී. ස්තුති සර්. මම දමිත් වීරසිංහ. ThePapare.com වෙනුවෙන් sharing the message.